사투리
තෙරුවන් සරණයි අද උදෑසන අපි මේ ත්‍රිකුණාමල ජයසුමනාරාම මහ විහාරස්ථානෙට වැඩම කළේ අපේ පාසලේ දරුවෝ ඒ කියන්නේ ත්‍රිකුණාමල සිංහල මධ්‍යම විද්‍යාලයේ එක ශ්‍රේණි A B C කියන පන්තියට අදාළ දරුවෝ ටික ඒක රාශි කරගෙන ඒ අදාළ ගුරු මණ්ඩලය දෙමාපියෝ සමඟ පැමිණි දරුවන්ට බෞද්ධ වත්පිළිවෙත් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න විශේෂයෙන්ම දරුවන්ගේ පළපොතේ තියෙනවා විහාරස්ථානයකට ගොඩ වෙනකොට වන්දනා කළ යුතු ස්ථාන පිළිබඳව දැනුවත් කරන්න ඕන. ඒ වත්පිළිවෙත් කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න කියන කාරණා පිළිබඳව විශේෂ නිර්දේශය තුළ මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඒ අත්දැකීම ප්‍රායෝගිකව අපේ දරුවන්ට ලබා දෙන්න විදුහල්පතිතුමා ප්‍රාථමික අංශය ඒ ශ්‍රේණිවල ගණන ගුරුවර ගුරුවරියන් මේ ගැන මා සමග කතා කළ පාසලේ ස්වාමීන් වහන්සේ වශයෙන් වැඩපිළිවෙලක් හදාගෙන අපි මේ ප්‍රායෝගික අත්දැකීම ලබා දෙන්න තමයි මේ දරුවෝ මේ උදෑසන විහාරස්ථානයට එකතු කරන ආවේ. ඉතින් අපි දැන් නිරත වෙලා ඉන්නේ කටයුත්තේ. මූලික අරමුණ තමයි ඒ ආගමික වත්පිළිවෙත් සිද්ධ කරන්න දරුවන්ට නිවැරදි අවබෝධයක් ලබා දෙනා වගේම මේක කරන්නේ කොහොමද කියලා දරුවෝ දකින්න ඕන. දරුවෝ කරන ආකාරය බලන ඉඳලා ඒ තමන්ගේ දෑත් වලින් කරන්නට හුරු වෙන්නේ කොහොමද කරන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ලබා දෙ. ඒ හරහා බෞද්ධ දරුවෝ වතේ ඒ ආගමික වත්පිළිවෙත් කරන ආකාරය ඉතාමත් නිවැරදිව හොඳ අවබෝධයක් ලබා දීම තමයි අපේ මේ විහාරස්ථානයේ දරුවෝ පෙරහැරකින් ඒක රාජ කරගෙන ඇවිල්ලා ආරම්භ කරනට කටයුත්තේ මූලික මර්මුණ බවට පත් වෙනවා. අපි අද වැඩසටහන යොදාගත්තේ එක වසර පාඩමකට අදාළ පාඩම් දෙකක් විතර මෙතනින් කවර් වෙනවා. ඒ කියන්නේ අපි මල් පෙරහැර එක අංගයක්. ඊට පස්සේ පන්සලට ඇවිල්ලා අපි කරන්න ඕන වත්පිළිවෙත්. ළමයින්ට පුංචි කාලේ ඉඳන් හුරු කරන එක තමයි ඊළඟ අරමුණ. ඊට පස්සේ ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව මේ පාඩම් ටික අරමුණු කරගෙන තමයි අපි අද වැඩසටහන යොදාගත්තේ. සිංහල මහාවිද්‍යාලයේ එක වසර දෙක වසරකට ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික විෂය මාලාවට අයිති මේ වගේ ආගමික වැඩසටහන් සඳහා මමත් මගේ දුව එක්කත තම මෙතෙන්ට ආවේ. මං හිතන්නේ අධ්‍යාපනයේටම ආවේනික වෙච්ච මේ වගේ සිරිත් විරිත් දෙමව්පිය හැටියට ඒ වගේම පාසල හැටියට ගුරුවරු හැටියට අපි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රායෝගික අධ්‍යාපනයේ මේ වටපිටාව සකස් කිරීමේදී මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසුයි. එහෙනම් අපිත් බොහොම කැමැත්තෙන් මේකට සහභාගී වුණා සියලුම දෙමව්පියෝ දරුවොත් එක්කලා මල් පෙරහැරක් තමයි අද දවසේ ක්‍රියාත්මක කරන්න යෙදුනේ සිංහල මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශ විසින්. ඒ වගේම ස්තුතිය ප්‍රකාශ කරන්න කැමති ඇදුරු මඩුල්ලට වගේම ඔබගේ රූපවාහිනී නාලිකාව ඉම ටීවි අපි දෙමව්පිය හැටියට ඒ වගේම පාසලේ ගුරු මණ්ඩලය වෙනුවෙනුත් දරුවන් වෙනුවෙනුත් ස්තුතිය ප්‍රකාශ කරනවා. අපි දැන් මේ එක ශ්‍රේණියේ දරුවන් මේ අරගෙන ඇවිල්ලා ඉන්නේ පන්සලට. ඒ බෞද්ධ ආගමික වැඩසටහන මේ සිද්ධාස්ථානයේදී කොහොමද අපි දරුවොත් එක්ක වත්පිළිවෙත් කරන්න කියන එක පිළිබඳව දරුවන්ට ප්‍රායෝගික අත්දැකීමක් ලබා දෙන්න තමයි අපි දරුවෝ අරගෙන ආවේ. ලබා දීලා ඒ වගේම තමයි එම ආගමික අවස්ථාවක් කොහොමද සිදුවෙන්නේ කියන පිළිබඳව උදයි නෑදනාම සාධනාදයක් තවත්
විස්තරණගත පංචස්කන්ධයේ ජීවිතය සහා සතර මහාකාර පාදයේ කියන්න නමෝ තස්ස බුදුසසු මේ පැවැත්වෙච්ච වැඩසටහන මං හිතනවා මම ගොඩක් සතුටු වෙනවා වගේම දරුවනු ගොඩක් සතුටු වෙනවා මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන නිසා අපි ගුරුවරුන්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ඒ වගේම විදුහල්පතිතුමා ඇතුළේ හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ ප්‍රෝග්‍රෑම් නිසා ළමයි ඇත්තටම අර පාසලෙන් බාහිරව එළියේදී කොහොමද වෙන්නේ කියන එක ළමයිට අපි ගෙදරදී කොච්චර කියලා දුන්නත් වැඩක් නැහැ. ඒක අපි මේ විදිහට ප්‍රායෝගික කරන නිසා ඒක ළමයිට ඇත්තටම දැනුමක් තියෙනවා. මට වුණත් මතකයි පොඩි කාලේ මම පන්සල් ගියාම මේ විදිහට කරන්න කියලා දෙමව්පියෝ කියලා දීපු දෙයට වඩා මේ වගේ සාමූහිකව පන්තිවල ළමයි අපි ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා කරපුවා අදටත් මතක තියෙනවා. ඒ නිසා
මං හිතන්නේ මේක දරුවන්ට අද අලුත් අත්දැකීමක් ඒ දරුවන්ට මේක හොඳ වැඩසටහනක් ඒ වගේම මේ වගේ වැඩසටහන් ඉස්සරහටත් මේ විද්‍යාලය කරනවා නම් ළමයිගේ අනාගතයට පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි පරිබාහිරව හැම දෙයක්ම හැම අංශයකින්ම ඉස්සරහට යනවා නම් අපි සතුට වෙනවා සතුට වෙනවා අපි පාසලට උදව් කරන ඕන වෙලාවක විදුහල්පතිතුමාටත් සියලුම ගුරු මණ්ඩලයටත් මේ සංවිධානය කරන හැම දෙනු දෙනාටත් අපේ ලොකු හාමුදුරුවන් වහන්සේටත් අපි හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා අද අපි මල් පෙරව අද පෙරර සතුටි මල් පූජා කරා අපිට හරිය අපිට අද හර්ම සතුටුයි අද පෙරහැර මල් පෙරහැර හඳුන් කූරු පත්තු කරා අපිට ආනිය සතුටි අපි අද මල් පෙරහැරක් ආවා අද අපි මල් පෙරහැරකින් ජසුමනා පන්සලට ආවා හරි සතුටින් පන්සල් ගියා පෙරහැරක් දරුවන් සරණයි